ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. අයිබුවන් ජනසත පෙරමුණ පක්ෂ කාර්යාලයේදී 2014 මේ මස 3 දින ජනසත පෙරමුණ දේශපාලන පක්ෂය හැමදාමත් හැමවෙලාම ජනතාව එක්කලාම හිටගමින් සිටින පක්ෂයක්. අද මේ මාධ්‍ය කැදෙව්වේ කරුණු කීපයකට ජනතාවගේ අවධානය යොමු කරන්ට. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිනට 15 ජනාධිපතිකම අරගෙන මෙරටේ පුළුවන් තරම් රට සම්පූර්ණ විනාශ කරන්ටද රටට සෑහෙන්න නොයෙකුත් විදිහට ඉඩකඩම් දේපොළ ඒ වගේම රටේ මරමස්ථාන කුණු කොල්ලට විකුණා දැමීමට කටයුතු කරන්ටද. ඒ වගේම තමයි අපි දැක්කා අපි දකිනවා මම විතරක් නෙමෙයි ජනතාවත් දකිනවා හැම තැනම පනත් හැම දෙයකටම පනත් ගේනවා. හැම දෙයකටම පනත් ගෙනල්ලා මේ පනත්වල තියෙන්නේ මොනවද කියලා ජනතාව දන්නවද? මේ කතා කරන අපව දැනුවත් කරනවද? පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා දන්නවද? අඩුම ගානේ කැබිනට් එකේ ඉන්න කැබිනට් ඇමතිවරුක දන්නවද? දන්නේ කවුරුවක්වත් නෙවෙයි මේ පනත් සම්බන්ධව රනිල් මහත්තයයි ජනාධිපති ලේකම්වරයයි වටේ හිනේ ඉහිංච අයියෝ කීප දෙනා. මොනවද මේ පනත්වල තියෙන්නේ? මොනවද මේ පනත්වල ලීලා තියෙන දේවල් කවුද කියවලා තියෙන්නේ? පනතක් හැම වෙලාවම ගේනවා, ඊළඟ පනත අවලම් කරනවා, ආයමත් පනත ගේනවා. මේ නිසියාකාරව නිවැරදිව හරි පනතක් ගෙනල්ලා රට හදන පනතක් නම් කමක් නැහැ. මේ සියලු පනත් ගෙනල්ලා තියෙන්නේ රටේ මරමාස්ථානට විකුණලා රට බංකොලොත් කළා යන්නද මම අහන්නේ. මේ පනත් වෙල තියෙන කිසිම දෙයක් කවුද කියවලා තියෙන්නේ? කැබිනට් එකේ ඉන්න 225 දෙනා කියනවද? කියවලා තියෙනවද? නෑ. එහෙසේනම් මහජනතාව දන්නවද මේ පනත්වල තියෙන දේවල්? නෑ. කිසිම කෙනෙක් දන්නේ නෑ. හැබැයි හෙට එළි වෙනකොට පනතක් එනවා. විදුලි පනත හෝ වේවා, ජල සම්පාදන පනත හෝ වේවා, නොයෙකුත් ආදී පනත් ඇවිල්ලා මිනිසුන්ට පුළුවන් තරම් පිහාරෙල් එකනවා, මිනිසුන්ගේ බඩට ගහනවා. මිනිසු ජීවත් කරන්න නෙමෙයි පනත් වලින් තියෙන්නේ, මිනිස්සුන්ව නැති කරලා දාන්න. අද වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන්න විදිහක් නැහැ. වෙළෙන්දෝ සම්පූර්ණ වට්ටලා තියෙන්නේ. හැබැයි මහා පරිමාණයේ කූට වෙළෙන්දු ටික මහා පරිමාණයෙන් වැඩ කටයුතු කරනවා. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකෝ සම්පූර්ණ වට්ටලා මේ වට්ටන්න හේතුව මේ ගොල්ලන්ගේ මේ අලුත් පනත්. දැන් අපි දැක්කා වතුකරේ 1700ක් දෙන්න බෑ කියලා සමහර අය ඒ ගහපු ගැසට් එක අරගෙන අධිකරණයට යන සූදානම් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වතුකරට ගිහලා දුන්නු පොරොන්දු මොකක්ද? මේ දුන්නු පොරොන්දුව වතුකරේ ජනතාවට ඒ පොරොන්දුවක මුදල දෙනවද? එහෙම නැත්නම් ආපස්සට උසාවි මාර්ගයට ගිහිල්ලා මේ ගැසට් එක අවලංගු කරන්නද ඉන්නේ කියන එක කරුණාකරලා ජනතාව දැනුවත් කරන්න. අපි දැක්කා බණ්ඩාරනායක ගුවන්තොට පොළේදී ආගමන විගමන පාලකයෝ ආගමන විගමන කාර්යාලයේදී නොයෙකුත් විදිහට ප්‍රශ්න ඇති වුණා. VFS ග්ලෝබල් ආයතනයේට මොන පනතකින්ද අපේ රටට එන වීසා සම්බන්ධව ක්‍රියා කරන්න දුන්නේ? කෝ ඒ පනත්? කරුණාකරලා මේ පනතවත් ජනතාවට පෙන්වන්න. VFS ග්ලෝබල් ආයතනය ඉන්දියන් කෝල් කට්ටිය තමයි කරන්නේ. දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට විදේශ පිටරටකට යන වීසාවක් ගන්න ගියාම මහ විශාල ප්‍රශ්නයක්. සමහර වෙලාවට වීසා දෙන්නේ නැහැ.
සමහරල විසා සම්බන්ධ ක්‍රියා කරන්න දෙන්නේ නෑ. තානාපිටවරු ඒවා දන්නේ නෑ. තානාපිටිය ඒ සම්බන්ධ ක්‍රියා කරන්න. එනිසා ශ්‍රී ලංකා මාතෘ භූමියට එන සැවම බේරා ගැනීමට නම් මේ VFS ග්ලෝබල් ආයතනය වහාම අවලංගු කරලා යථාතත්ත්වයට පත් කරන්න, පැරණි ක්‍රමයට වීසා ටික දෙන්න. දෙනවනම් ශ්‍රී ලංකාවේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඉන්නවා, මේ සම්බන්ධ දක්ෂ අය ඉන්නවා, ඒ අයට මේක දෙන්න. මොකද අපි දකිනවා ගුවන්තොට පොලෙත් යම් යම් විදිහට මේවා කඩාකප්පල් කාරී තත්ත්වයක කට්ටියක් ඉන්නවා කියලා ටිරාන් අලෙස් ඇමෙතුමා ප්‍රකාශනය කරා. ඒගොල්ලන් නීති ක්‍රියාත්මක කරන්න ඕනි කියලා කිව්වා. නමුත් මම ටිරාන් අලෙස් මහත්තයාට කියනවා, මහත්තයෝ කැබිනට් පත්‍රිකා දාලා මේවා ඇප්‍රූවල් කරගත්තට කමක් නෑ. නමුත් රටට එන මේ ව්‍යාපාරිකයන්, ඒ වගේම සංචාරකයන්ට රටට නිදැල්ල එන්න ඕනේ. ආපු ගමන් වීසා එක ගත්තාම ඒගොල්ලන් දෙපාරක් ගෙවන්න තියන්න හොඳ නෑ. කරුණා කළා VFS ග්ලෝබල් ආයතනය කියන්නේ කොහෙද, කාගද, කොහේ ආයතන ලියාපදිනලා තියෙන්නේ, ඉන්දියාවද ලංකාවද? එහෙම නැත්නම් ගෙඩිය පිටින් අදානි ආයතනයට මේ සියල්ල දීලා ඉවරයි, තවත් දෙන්න දෙන්නේ කියන එක කරුණා කළා කියන්න. දැන් මේ සම්බන්ධ කතා කරපු ඇතන් දේශපාලන පක්ෂ කෝ මොකද වුණේ ඒගොල්ලන්ට? කටවල් වැහිලා. එසේනම් කරුණා කළා තමුන්නාලා ගහන පනතක් ඇත්නම් මේ සියලු පනත් රටේ ජනතාව දැනුවත් කරන්න. වහාම මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, එක් යම් පනතක් ආවොත් එහෙම හදිසියෙන් මේ පනතට විරුද්ධව මහපාට එන්න ඇවිල්ලා මේ සම්බන්ධ රජයෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද මේ පනත කියලා. ස්තුතියි.